Nasaan ang grito natin? අකු රැසින්දන් ආවේ ඒ කියන්නේ මම ඒ තරම් අකු රැසින්දන් ඇත්තටම ආවේ මේ මිනිස්සයා ගොඩාක් හොඳ මිනිස්සෙක් අපිත් එක්ක අපේ අපිත් එක්ක හම්බෙලා දිනවා අපිත් එක්ක පාටි දාලා දිනවා ඒ වගේම උදව් කරන මිනිස්සුන්ගේ ඒ වගේ අවස්ථා දෙකදී වගේම හම්බෙලා දිනවා මගේ යාළුවෙක් කරා තමයි මම එයාව අඳුරගන්නේ ඉතින් වසන්ත මහත්තයාට මේ හැම දෙයක් වෙයි කියලා ඇත්තටම කවදාවත් හීනකම හිතුවේ නැහැ ඒක ඇත්තටම හීනයක් වගේ තාම මෙතන ඉන්දියාවත් මම ඒක දැනෙන්නේ හීනයක් වගේ එයා තාම ජීවත් වෙලා ඉන්නවා කියලා ඉතින් ඒක කාටවත් වෙන්න එපා කියලා මම මේ අපේ රටේ ජනතාවගෙන් එහෙම කරන්න එපා කියලා ඉල්ලා සිටින්නේ අපේ නීතිය හරියට පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා මේක කොහොම හරි මේ මේකොල්ලෝ ඉතින් හොයලා අතරංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස් පැතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මං කියන්නේ නැහැ ඉතින් ඇත්තටම මේක හරි වේදනාවක් ඥාතිය හැටියට අපිට. මොකද මෙයාගේ මෙයාට වෙච්ච දේ හරි අසාධාරණයි. ඒ වගේම මේ වගේ දැන් මෙයාගේ අවසාන කටයුතුනවත් නෑන්ට වුණත් සහභාගි වෙලා ඒක ලස්සනට එයාගේ යන අන්තිම අවසාන ගමනවත් එයාට යන්න නිදහසක් නෑ. ඒක ඇත්තටම පාපයක්. මේ වගේ කාටත් නොවෙන්න තමයි මගේ නම් ප්‍රාර්ථනාව. මොකද මිනිස්සු හැටියට මේක හරි දුකක්. නීතිය පැත්තෙනුත් ඇත්තටම මේ වගේ දේවල් වලට යම්කිසි සාධාරණයක් වෙන්න ඕනේ කියන එක මගේ අදහස. මොකද ලංකාවේ ටිකක් ඒ ගැට අඩුයි ඒක දැන් මේගොල්ලෝ ඉදිරියට ආදාන ගියොත් තව ජීවිත උනත් බේර ගන්න පුළුවන් මොන හරි දේවල් තම තමන්ගේ හැම කරන තව එයාගේ සල්ලිනේ එයාගේ මුදල් ඒවා කාගේවත් ඒක නිසා මේ ඒවා නිදහසේ පරිහරණය කරන්නේ කාටත් ඉතින් මේක බලා ඉන්න බැරුණාට ඒක ඇත්තනම මේ බලා ඉන්න බැරි කම තමයි තියෙන්නේ එච්චර මට කියන්න තියෙන්නේ ඒක යාට නිවන් සුවම ලැබෙන්න ඕනේ නෑ ඉතින් දුකයි ගොඩක් මේ අපේ මාමා තමයි නැති වුනේ අපි ඉතින් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා මේ වෙච්ච දෙයට බලමු මොනවද වෙන්නේ කියලා. ඇතන වසන්තය කියන්නේ හොඳ පුද්ගලෙක්. වසන්තය කොරෝනා කාලේ එතනින් ගියාම ඊට පස්සේ හැම දෙයකින්ම මිනිස්සුන්ට ගොඩාක් උදව් කරපු පුද්ගලෙක්. මිනිස්සු අතර මාර උතුම් උතුම් පුද්ගලෙක්. මිනිස්සු අතර හොඳට කැපිපෙනෙන පුද්ගලෙක්. එයා ඒ වගේම එයාගේ නෝනා, එයාගේ ළමයි සුදු බෝලේ, එයාගේ හැම කට්ටියම හොඳට පින්දාම් කරන හොඳම එයාගේ අම්මගේ හැම පොයෙටම එයාගේ අම්මා ව්‍යංජන 39 එක බෝධි පූජා තියලා එයා එක මේ හැම වතාවත්ම ඒ කියන්නේ පොයෙට හැම ඒ වතාවත් ඒ සේරම කරනවා මම ඒ හැම වීඩියෝ එකක්ම බලනවා වසන්ත අයියාව මේ වගේ මිලෙච්ච විදියට මරන්න ඕන පුත්කලෙන් නෙමෙයි කකා ඉතින් මේ වගේ කරන්න ඕන පුත්කලෙන් නෙමෙයි වසන්තයි කියන්නේ උතුම් උතුම් පුද්ගලෙක්. ඒකයි අවංකම කියන්නේ.